mantacawali sutragacanතු dita saddam mang muniraja sesunnantu sagagem moකdang දම්මාවන kalu yang hadangtha දම්මාවන kalu yang පdangta දම්මාවන kalu yang පdangtha නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස. නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස, නමුතස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්ධස. සබබේ දම්මානත්තාති යදා පඥ්ඥාය පස්සති බින්ද තීදුකේ ඒස මක්ගූ විසුද්දයා සද්දාබුද්ධි සම්පන්න පින්නත්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස්කරග්ඩ ඕනේ ඒයන අපි නිවැරදි සංකල්ප ඇතිකරග්ඩ ඕනෙ මේ ජීවිතය සාර්ථක කර ගණ්ඩත්න් සසර් ජීවිතය සූපත් කරගණ්ඩත් අපේ පැත්තෙන් අපි නිවැරදි සංකල්ප සංවර්ධනය කර ගණ්ඩ නතින් මූලික වැතිවන සංඥාවල් කියලා කියන්නේ නිවැරදිව හඳුනාගැනීම් ඇතිකර ගණ්ඩ ඕන අපිට මේ ලෝකයේ තියෙන දේවල් දැක්කහම ඇහෙනකොට විඳිනොකොට අපිට ඒ සංකල්ප ඇතිකරගණ්ඩ නොහැකියාවක් ඇති වෙනවා ඒ නොහැකියාවක් ඇතිවෙන නවත්ත ගණ්ඩ තමයි නිවැරදි සංකල්ප සංවර්ධනය කරගන්නේ. ස්නීතාම් වටින තැනකටයි අපි දැන් මේ අවතීරණ වෙන්ඩ හදන්නේ ඒ තමයි අද පටන් අපි සාකච්ඡා කරන්න බලන්නේ අනාත්ම සංඥාව ඇතිකරගන්න ආකාරය ගැන. අනිත්‍ය භාවනාව ප්‍රකට වනාට අනාත්ම භාවනාව ප්‍රකට නැහැ. නමුත් අනාත්මය භාවනාවක් විදි සිද්ධ කළ යුතු බව ඉතාම හොඳින් තේරෙන්නේ ගිරිමානන්ද සූත්‍රයේ අනාත්ම සංඥාව ගැන සඳහන් කරලා තියන්න තැන ඊට ප්‍රථමේ අපි හෙට දවසෙහ අනිද දස කිරිමාණ සූත්‍රයේ තිය ආකාරය ගැන විමසනවා මූලික සංකල් පැතිකරගත්තට පස්සේ නමුත් ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ආකාරය තියන්නේ ආරම්භ කරලා තියන්නේ ක්කමූලගතුවා අරඥගතුවා සු්ඥාගාරගතුවා ඉති පටිසං චික්කති චක්කුන් අනත්තා රූපංගනත්තා ඔය දිට ස්ෝතන්ගනත්තා සද්දා අනත්තා මේ විදිහටයි තියෙන. එෙනම් රුක්ක මූලයක් කරයක් සුඥාරයකට ගිහිල්ලලා අනාත්ම වසයෙන් මහිි කරන්න කියෙන අන්තිමට එ සියලු ආයතනයන් කෙරෙහි එකට ඇතිකරගණ්ඩ ඕ නේඉති ගැන පිහිමිං බලමු මොකක්ද ඒ කියලා ඊට ප්‍රථමයෙන් අනාත්ම කියන සංකල්ප හදාගණ්ඩෝනෑ සංස්කාරයන්ගේ දුකය පිිබඳ භාවනාවල් තියෙනවා සිද්ධ කරන්නට ඒගන අපි පස පිළිබඳව අවධානයම් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මූලික සංකල්ප දෙකක් විදිර අනිත්‍ය සහ අනාත්ම දෙක එක ළඟ අපිට සිද්ධ කරන එක පහසුවක් තියෙනවා ඉති ඒක හින්දා. පංචිපාදානස්කන්දයේ අනාත්ම ලක්ෂණය දක්වා පියා යුතුව තියෙනවා ඒවගේ මේ ආයතනයන් හරහා ආයතනයන් ඤ්ඥාද ර්දන ්ඥානය ස්පර්ශය වේදන හැම එක්කම අනාත්ම ලක්ෂණය පිරික්ෂය යුතුව තියෙනවා ඒවා පිළිබඳව තමයි බොහොම හිමින් සාකච්ඡා කරන්නේ නමුත් පූලික සංකල්පයක් හදාගන්නඩත් සහකරමු කොඩට පහසුවක් තියෙනවා. ඉති මෙනිෙහි කිරීමයි ඕන කරන්නේ මූලිකව කෙනෙකුට මෙනිෙහි කිරීම් කියන ඒවා කරගෙන යද්දී මූලිකව ගැට්ලුකාරී තත්ත්වයක් උදා වෙන්ඩ තියන හිඩකඩකොඩක් වැඩි මොනවගේ මෙිනිහි කිරීම්ද කියලා හිතල බලන්ඩ මේ අපි පින්නත්න මොකක්ද මේ ගැට්ලුකාරී තත්ත්වය මේ මිහි කිරීම ආරම කරනකොට අර හැමෝම බලාපොරොත් වෙනවා එක හැඟීමකට එන්ඩ ඒකයන්න මේ සමාධයක් චිත්තේ කාග්‍රතාවයක් නතුව ප්‍රීතියක් උපදින්නේ නෑ අන්න ඒ ප්‍රීතිය උපදින්නේ නැතිකම පිළිට ප්‍රශන ඇතිනක භවනාවක්ද කරන්න කියලා මූලිකව අදහසක්යනවා ඒක දරාගෙන කරගෙන යඩ. එකම දෙයක් මෙිනිහිරනකට මෙහිරනකට මෙහිරනොට යම් කිසි කෙනෙකුට අදහසක්ට පුළුවන් අපේ පිවත්න්නේ මේ වැඩක් නෑ කියලා මොකද මේට ප්‍රයෝජනයක් වවෙන්න නෑන කිය තේරෙනවන කියලා දහසක් එන්න පුළුව. එතකොට හිතරන ඉන්දාකරගඩ මම අතීතයේදී යම් යම් රපශබ්ද ගන්ද රස ස්පර්ශයන් ගැන හිතලා 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 එකම දෙයක් ගැන. වැඩිපුර ඒවාගේ ආනිසංස පිළිබඳ මේවායි ට මෙච්චර සතුට හම් බෙනවා මෙයා මෙයා මෙච්චර හොඳයි අහල් දේ මෙචර හොඳයි කියලා ඒක ගැනම ඒ ගැනමඒ ගැන නැවත නැත හිතුව නැද කියලා. හිතන් විමසල බලන්න හරිද. එතකොට බලන්ඩ එතකොට අපිට තේරේ වී මේක, අනි පත්තරත් ේ දීම කරණ් ඕන ක කියලා අපිට හැගීමක් උප දින්නේ නැවත නැවත මෙෙහි කරපු හම දන්න දේ ගැන මෙිහි කරන්නඩඕනේ. දන්නගේ ගන නැව නැවත මෙිහි කරඩු අපි මෙහි කලති ආත්මිය වසෙන්. ආත්මිය වසයෙන් සංසාරය ජීවිතයේම මෙෙහි කරලා මෙහි කරලා මෙහි කරලා. අනාත්ම හැගීම පැත්ත පලාතක නැතිවෙන තත්වකට පත්වෙලයි ඉන්නේ. අනාත්ම හැඟීම පැත්තකවත් නැතිහින්දා අපි මොකද කරන් ඕනේ අනාත්ම හැඟීම ඇතිකර ගැනීම සඳහා අආවශ්‍ය කරන මෙහි කිරීම කර්ඩ ඕන. අනත්ම ලක්ෂනය මතුකර ගනමින් මතුකර ගනිමින් කියමෙන්හි කිරීම සිද්ධ කරඩ ඕනේ. ඉතින් උත්සහ කරන්න ඕනේ ඒ තත්වට පත්තෙන්ට කොයි විදිහකින් හරි තමන්ගේ පැත්තෙන් දෑඩී තීරණයක් කරගණ්ඩ ඕන ජීවිතයේ කොහොම හරිම අවශ්‍ය කරනි ලක්කයට යනවා මොකද ලොකූ සහනයක් බභුක්ති විඳින්ඩ පුළුවන් කමටහනක් තමයි අනාත්ම සංඥාව කියලා කියන ඉතිෙ ගැන අපි කතා කරමු ඒ හැමදේට මිසර යමක් වෙන්නේ ඇයි කියලා තේරුම් ග්ඩ කියලා මම කියලා තිෙනවා. අපිට හුඟක් දේවල් ගැන මගේ කියන හැගිීමක්පදනවා තා වෘර්ත ඉතා විවෘත ඉතාමත් නිදහස් චින්තනයකින් මේ කියන දේවල් පිළිබඳවවමසන්ඩ නිදහස් ඒ විමසන්ඩ එක එක සීමාවනොලට කොටෙන්ඩ එපා එහෙම කොටුවන්නේ නැතුව අපි පිළිබඳක් නිදහසය කතා කරමු නිදහසේ අපි ගැන කතා කරනොට එක වැරද්දක් තියෙනවා අනං ඉති කත් හරගඩ පුුවන් එක මට අදාළ නෑනේ තමන්ට අදාළ නැත්තම් මේ කියන දේ තමන්ට කෝචර නැත්තං ඉතිං හිතේ අ තැරලදාන්න හරි ඒකත් එක් හැපි හැප්ි එඩපා එක මූලිකවම වන්න මෙහෙම කියනවා මගේ කියන හැගී අපිට තදිින් ඇතිවෙලා තියෙන මගේ කියන හැීම් තදින් ඇතිවෙන්නට හේතුමොනොවද කියලා අපි විමසැර බලමු. එහෙම හේතුමොනෝද කියලා විමසා බැලීමේදී ඉතේරුම් ගණ්ඩ පුළුවන් වෙනවා මේ බලන් මං කියනද හරිද කියලා. අප පිට රටකට ගියාම මං කැමැති විදිහට ඉන්ඩ පුළුවන්කමක් නෑ අපේ රටේ තරම්. එට පිට රට ගැන මට තියන්නේ මගේ නොවන කියන හැගීමක් නමුත් තමන්ගේ රට මගේ කියන හැගිමත් තියෙන්නේ මට මේ රට අනනිත් රටවලටඩ නිහස ඉන්ටපුල විසාකක්කහම ැතු ඉඩිපුල එතකොට මේ රට ගැන මගේ කියන හැගීම වැඩිීමට ඇයි මටව නැට ඉන්ටපුුවන් හි දති කියල බලන්න ඒ වගේ දති කියල ලන්න තටක් හට මේ රටේ තියෙනවා මගේ ගම පිට ගම් වගේත් තියෙනවා මම මගේ ගමේද මට ද ඉන්නේ පිට ගංවලද ම පිටගංවලට වැඩිය මගේ ගමේ මම මට කැමතිවිදිහට ඉන්නවා ඒක හින්ද මට කැමතිට ඉන්ට පුලුවන්කම තියෙනවා නිදහසතියනවා ඒකන්ද මට ඒ මගේ ගම කියලා අදහසක් වැඩි මගේ කියන හැඟීම වැඩි ගම ගැන ට ගමේ තියෙනවා අනොයෙ ුද්ගෙවල් ඒ අතරවා මගේ ගිය තියෙනවා එතකොට මගේ ගෙදරද අන්න අගවලට ගිහමද මං ගොඩක් නිහසය එම් මට අනිද්‍යවල්ලෝල්ට වැඩිය මං ඉන්න ගෙදර ගැන මගේගේ කියලා අදහක් ඇති වෙන්න ඒ මට නිදහසේෙන්න්න පුළුවන්ද නැත මං ැතිව දිහට තුළුව මති හිද යට මගේ ගෙදරත් තියනන මගේ කාමරේ අනිත්කාමරෝල්ට වැඩිය මම මගේ කාමරේ නිදහසේ ඉන්නවා මෙ වගේ මේ මට ඕන හැටියට තියාගණ්ඩ පුළුවන් මගේ වසගේයට ගණ්ඩ පුළුවන් කියලා යම් කිසි අදහසක් තියෙනවා නම් අන්න ඒ වස්තුූම් ගැන ට මගේ කියන හැඟීම ප්‍රබල ඇතිවෙලා තියෙනවක් කියන එක ගැන අමුතුුවෙන් කියන්න් ඔොන්දැනෑ. අනුන්ගේ ශරීර වගේයක්ත් තියෙනවා මගේ කාමරය හෝ මගේ කෙදර මේ මෙතනත් ශරීරයක් තියෙනවා. තමන්ගේ කියලා. අනුන්ගේ ශරීර මට කැමතිවෙලාවට අත්තුස්සවන්ඩ ඇවිද්දවන්ඩ කතාකරවන්ඩ ඒව කරන්න මට පුළුවකවට නෑ. හැබැයි තමන්ගේ ශරීරය පිළිබඳව, ඒ දේවල් කරන්ඩ පුළුවංකම තියෙනවා. අන්න ඒක නිසාවෙෙන් මේ සරීරය පිළිබඳව මගේ කියලා තද්ද හැඟීමක් තියෙනවා. එතකොට තද හැඟීමක් හඳුනා ගැනීමක්. ලෝකේ තියන අනිත් රටවල් එකක බල් නොකොට ලංකාව පිළිබඳව මගේ රට කිය හැඟීමක් දැනීමක් තියෙන හඳුනාගැනීමක් තියෙනවා සංඥාවක් තියෙනවා. මගේ කියලා සංස්කාරයක් තියෙනවා ඊළඟට රටේ තිය අනිත් ගම්බලට වැඩිය තමන්ගේ ගම ගැන ඒ හැගීම වැඩි ගමේ තියන අනිත් ගවල්වලට වැඩිය තමන්ගේ ැ හැගීම ප්‍රබල වැඩි ගෙවල්ඔල තියන දෙවල්වලට වැඩිය අනිත් කාම්ර අනිත්තැකුට තමන්ගේ කාම්රය ගැන තිය හැගීම වැඩි ඉතින් ඒ අනිත්ඇගේ සරිරත් එක සාපේක්ෂව තමන්ගේ සරිරයට තියෙන හැගීම වැඩි. ඉති දැන් අපි චුට්ටක් බලන්නට මේක හරි එකක්ද මට මේ ශරීරය ගැන තද්ද බල හැඟීමක් තියෙන මගේ කියලා අප ශරීරය ගැන විස්සෙල්ලාම අවධානය යොම්කරම් පොඩ්ඩක් නිදහසය කතා කරලා එමු කුලි නිවසක් තියෙනවා කිය හිතඩ කුලි නිවසක මම ඉන්න කිය හිතඩ එතකොට මේ කුලි නිවස ගැන මගේෙන හැඟීමක් එන්නව නැත්තේ මොකද කියලා බලන්න අපට කුලි නිවසක ඉන්න කෙනෙක් නං අපි අපට කුලි නිවස ගැන මගේ නිවස කියලා හැඟීමක් එන්නේ නැහැ. ඇයි ඒ එන්නේ නැත්තේ කියලා බලන්ඩ ඒ නිවස මට ඕන හැටියට විකුණ ගණ්ඩ පුුවන්කමක් නෑ. ඒ නිවස ගත්තොත් එහෙම නිවස හැදුවේ මම නෙවෙේ. ඒ නිවසේ සැලසුමත් මගේ නෙවෙේ.ඒවගේම ඒ නිවසේ තියෙන දේවල් මට කඩන්්ඩත් ද. පාට වෙනස් කරන්නත් ද. එහම මොකත් කරන්න බැත් පොඩියට තිය ැන් ලොකරන්ඩවල් ලොකර තියන් තැන් පොඩිරඩක්වත් පාට වෙනස් කරඩවක්වත් වෙන කෙනකුට පවරාදෙන්ඩවක්වත් වෙනගෙනකුට කුලියට දෙඩත් බෑ වෙන කෙනකුට විකුණන්ඩත් බෑ ඒ පරම අයිතිය නෑ. ඒක අනුන්ගේ දෙයක් කෙන හැඟීම අපිට තියෙන් හැබැයි ඒ දරල්ලරට පුළුව ජන ලරට පුුව උත්සවය ගන්න පුුවන් ැති ැෙ ැන බුතියන්න පුුවන් අරබන් ම න මට ඕන වැඩ වගේ තියන කරන්න පුුව. එ වුට මගේ කියන නිසය ගැන්න මගේ කියන අදහසක් එන්නෙමනෑ මොකද අපට ප්‍රකටව වැඩිපුර පේනම මේක මට අයිතියක් නැති බව. මගේ අයිතිය නෑකලා දැනෙන්ය ඒක විකුරන්ඩ බෑ ලොකොලොක වැඩ මොකුත් කරන්න බෑ ඇ ප්‍රධාන ලක්ෂණවල තියෙන ප්‍රධාන දේවල් එකක්වත් මට කරන්න බැහැ හමකද දෙක අයිතිය ට නැතිහිද හැබේ බඩු ටික කැමති කැමතිය කැරක යන්න පුන් දරුවල් වහඩ පුුවන් ජන වහන්ඩ පුුවන් අරින්ඩ පුුවන් සවය ගන්නඩ පුුවන් කැමති කැමති දවල් කරන්න පුුවන් හැබැයඒ ගැනමක දහස එන්නෙම නැ එන්න නැත්ති මුලික දෙවල් එකක්ත් කරට බැරිහිද දැන් කුලි නිසත් එක්ක අපේ ශරීරය අපි පොඩ්ඩක් සංසන්ධනය කළ බලමු එතකොට අපිට තේරෙනවා තියෙන සැබෑ තත්වය මොකක්ද කියලා. පින්නත්න මේ සරීරේගත්හ මේ හැදවු මනෙවේ මේ හැඩ තල මට තීරණ කරන්න පුළුවන්කමක් ඇතෙත් නෑ ගෙදරත් වගේ ගෙදර කලිනිවසක්ක කුලි නිවස මෙන්න මේ හැඩේ වඩෝනෑ මෙන්න මේ විදිහ ඩෝනු කියලා මන් තීරණය කර නෑ එවගේ මට මේ ශරීරය දැන් මගේ මන රව් එක හරැ වෙන්ඩෝනෑ මගේ මූන හතරැස් රව් ෙන්ඩෝනය කියලා හිතුවක් කියලා මේක හැඩ තල වෙනස් කරගන්නඩ බෑ කුලි නිවසිත් බෑඒවගේ මේ ශරීරය කිසිම විදිහකින් මේකේ හැඩ තරණය කරේ මන්නව කියැන එක උසතීරණය කරා කරේ මමද මිටි තීරණය කරේ මද මහත තීරණය කේ මමද කෙට්ු තීරණය කරේ කළු තීරණ කරේ මමද සුදු තීණයෙරේ මද මෙක්වත්න එහැන පාට තීරණය කරත් මන්නවෙ. ඇත්තටම කුලි නිවස ට හම්වෙච්ච විදිහට ඉඩ වෙලා. මේ සරීරයේ ගත්හමත් මට හම්වෙච්ච විදිහට ඉන්ඩ වෙලා. ලැබිල තියෙන ආකාරයට ඉන්ඩ වෙලා. හරිද? ඒ ටික හරියට මෙනිෙහිකරොත් ඒ ආකාරයට මෙිහිකරොත් අපිට තේරෙනවා මේ කියන විදිහට අපිට මේක හින්ඩ පුළුවන්කමක් නෑම සරීර ආත්ම ලක්ෂණය විපතනයගෙන මගේ වසගේට ගණ්ඩ බෑ අනිත්්‍යක මේ ශරීරය වෙනස්ීම මට පාලනය කරඩ බෑ. ඒක ගැන අපළඟට කතා කරම මුලිකව මගේ වසගේට ගණ් බෑමොකද කුල නිවසිතින ලක්සණ ඔක්කො මේක තියෙනවා උුනාද. මේ සරීරයේ ස්වභාවය ගත්තොත් හදන්ඩ බෑ කඩන්ඩ බෑ වෙනස් කරන්ඩ බෑ වෙන කරෙනෙකුට පවරන්ඩ බෑ අත කුලිනිවසිෙන් යන්ඩ කිවොත් යන්ඩ වෙනවා මේ කෙරුත් යන්ඩ කිවොත් යන්ඩ වෙන කුලිනිවසටනා යම් කිසි කාලයක්වත් තින මාස තුනකට පෙරතුවත් යන්ඩුන කියල මේකෙම නෑ කොයි වෙල්ලාව කිය අයි දන්නේ නෑ මේ ශරීරය. මට කිසිම කිසි අයිතියක් නැතිවිදියට හැසිරෙන බව මම තේරුම් ග්ඩන. කට මේ ශරීරයේ ක්‍රියාකාරිත්‍යයන් ගත්තොත් ස්ොභාවේගේම ක්‍රියාකාරීත්‍යයන් දිහාාවට අපේ අවධානය යොමු කළ බලමු එතකොට තවදුරටත් තේරෙනවා මේක මගේ කියර ගණ්ඩ පුළුවන්කමක් නැති බව බලන්ට ක්‍රියාකාරරිතවයන් කර ගත්හම් පොදුවේ පොදුවේ ගත්තහම් පින්නති මේ ක්‍රියාකාරිත්වයන් කියලා මේකේ හුස්ම ගැනීම සිද්ධ කරන මමද එක මගේ වැඩක්ද හුස්මගන්න එක සිද්ධ කරන එක මගේ වැඩක් නැයි ඒක සිද්ධ වෙන දෙයා රද සංසරන්නේය මං අනකරලාතිනද මේ ගාන්ට කරකෙන්ට ඕන කියලා නෑ. එහම එකක් නෑ එ ඒකත් වෙන දෙයක්. හිරඟට අනෙකු හෑම ක්‍රියාවලියක් මේ සරිේ නියපොත්ත වැනය එක ඉඳලා මම දන්නවත් නෑ එතකොට ඒක කොච්ර වැැවුණන කියර දන්නත්න හමක් වෙනවා කියර දන්නෙත් නෑ දිගට වැවුණාව තම දන්නවා වැවිලා කියර දන්නමනතුවා වැැවිලන්නේේ ම දන්නෙත්න මගේ නියපොතික වැලම දස්ස . අන්න එහෙම හොඳට බැලුවොත් එ මේක සියලු ක්‍රියාකාරකං. ආහාරජීරණ පද්ධතිය ස්වසනපද්ධතිය ුදු සංසර්ට පද්ධතිය මේ වගේ නොයෙකුත්තියන පද්ධ ගත්තහමත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ අපිට ඕන විදිහට නෙවෙේ. ඉතින් අන්න එක හොඳ මෙනහි කර නොකොට එක වෙලාවක දැනේවි. මේ ක්‍රියාකාරතයෙන් එකක්වත් මට වන හැටිට වෙන්න නෑ. ඒතරන්නේ මේක ස්වභාවය ගත්ත සුදුකළු උසමිටී මහතකකිටූ ආදීවසයෙන් මේක ස්වභාවයගේ හැඩ තල එ එකක්වත් මංකරපු දේවල් අන්න එතකොට මේ ශරීරය ගැන මගේ කියල හැඟීම තිබ්බානං අන්න ඒ සරීරයේ ඒ මගේ කියන හැඟීම අයින්වෙලා ඒ මගේ නොවන කියන තත් එකට අපේ මානසිකත්තය පත්වෙන ඒ මගේ නොවන කියන තත්වයට අපේ මානසිකත්වය පත්වෙනවා ඉතින් අන්න ඒක තමයි ශරීරය ගත්ත හම ශරීරයේ ස්වභාවය සහ ක්‍රියාකාරයත්වය ගැන හොඳට මෙමහි කර්ඩඕවන මගේ නොවන කියන හැඟීම උපදින තුරු. මගේ නොවන කියන හැඟීමම් උපදින තුරු ඒ මෙහිකිරීම් සිද්ධ කර්ඩඕන. ඉතින් ඒක ගැන මතතියා ගණ්ඩුවන දැන් අපට පුරුදුවීමක ඒැන්නේ හැඟීමක් උපදින තුරු කර්ඩුවන කියන කාරණාව අපිට පුරද්දු වෙලා තියෙනවා ඒ ගැන විමසවිමසා විමසවිමසා මේ ශරීරයේ ස්වභාවය සහ ක්‍රියාකාරරිත්ත පිිබඳව ඒ මට ඕන හැටිට සිද්ධවෙන්නේ නෑ කියන ලක්සන මෙහි කිරීම ඉතාමත්ම ප්‍රබලව අත්‍යවශ්‍ය වෙන කාරණාවක්කඉතින් ඒ ගැන යොමු කරන්න අවධානය යොමු කරලා අර වැරදීමක් වෙලා තිබ්බකි තමන්ට දැනනකං මෙහි කරන්න ඔඕන ඉරඟට අපි සිතුවිලිවලට අවධානය යොමු කරමු. මේ සරීරයේ ස්වභාවය පිළිබඳව ක්‍රියාකාල්ර්ත ස්වභාවය සහ ක්‍රියාකාරතවය පිළිබඳව දන්න දන්න ආකාරයෙන් නැවත නැවත නවත නවත මෙි කරන්නුන්න මතගැතිමම අනිත්‍ය සංඥාව ඇති කරගන්න වෙලාවේ කිව්වා ඒව කාාරණාව හොදට මත තියන්නටඔුන් හැමවෙලේම හොඳට මතක තිෙන් දෝනේ ඒක කියන්නේ මේ අපි ආශ්‍රය කරලා තියෙන විදිහට තමයි අපි ආශ්‍රය කරලා තියෙන විදිහට තමයි අපිට මේ සිතුවිලි උපදින්නේ. යමක් කාශ්‍රය කරලා තිය හඳුනාගෙන තියෙන ආකාරයට තමයි නැත ඒක විපාකයක් වි නිබේතික සුත්‍රේදීත් අපි මේ දැනගත්තානේ ඒක විපාකයක් විදිහටත් අපිට අදහස් එන්නේ ඒක විපාකයක් විදිහට ඒ හඳුනාගත්ත ආකාරයටමයි. තින් හෙමනම් අප අනාත්වසයෙන් හඳනාගෙන තිබොත් ඒක විපාකයක් ුද අනාත්ම සංඥයාවක්ම ඇති වෙනවා ඒ සංඥාවේ විපාකය එහෙමයි යම් යම් ආකාරයකටද හඳුනාගන්නේ පසුව ඒ ආකාරයටම ඒ සකස්වෙන බව ඉතින් මේ ඒ විදිහට අපිට පුළුවන්කම තියෙන්ට ඕනේ අපේ මේ සරීරය ගැන ඒ ස්වභාවය සහක්‍රියාකාර්ය සමිටි සුදු කලු මහත කේට්ටු මේ වගේ දේවල් ගත්තහම මේ එතකොට එක එක අයගේ හිස කෙස් වැෑවෙන ස්වභාවය වෙනස් ඒම එකක්වත් තමට තියන ක් බෑ ඒ ගෝචර දිකට ෑවෙනවද කියර තීරණය කර බෑ ඒ ප්‍රමාණය තරණ කට බ මේ මෝනවත්ම තීරණය කරන්න බෑ. ඉතින් අන්න එහෙම අපි බලන්ඩ ඕනේ කොයි විදිහටද කොයි විදිහටද මේ වැඩපිරිවෙල සකස් කරගන්නේ කොයි විදිහටද මේ මේ තියන මේ හැඟීම උපද්දවා ගන්නේ කියලා. ඉතින් ඒ මෙිනිහිකර මෙිනිහිකර කර කොපමනකින් උපදින්දවනොද කියලා. හරියට තමන්ගේ දෙයක් ගැනතියෙන් හැඟීමත් තියෙන ඕන. අන්න ඒක අයින් වෙලා ඔන්න පරිවර්තනය හැම්වෙලේම වර්තනයක් සිද්ධවෙෙන්ඩ ඕු කෙල ම කියනවා භාවනාවකින් අපි කරන්න ඇත්තටම චින්තන විපාර්යාසයක් හිතෙන විදිහ වෙනස් කරන එකක් හිතන විදිහන වෙයි හිතන විදි මේ පින්නන්ත අය හොන්දටම තේරුම් ගඩ තමන්ට මේ වෙනකොට දැනෙන්නේ මගේ කියලනම් මේ ශරීරය මගේ දෙයක් මටඔුන් හැට තියාගණඩ පුළන් දෙයා කුලි නිවස අප මෙම ඔඔ පරිවර්න වන්න මෙ හිත. කලි නිවස ගැන අදහසක් තියෙනවා දරුවන් කීප දෙනෙක් ඉන්නවා මේ දරුවන් දන්නේ නෑ මේක කුලි නිවස කියලා කුලියට ඉන්න කියලා ඒගෙතරඉන්න දෙමපො කියල නෑ කියලා නැති වෙනකොට දැම්මොකද කරන්නේ මේ ළමයි හිතාගෙන ඉන්නේ මේක අනුන්ගේ දෙයක් කියලා මේ තමන්ගේ දෙයක් කියලා. එයාලට මගේ නිවස කියෙන හැඟීම එනවා ඉතින් දැන්මොකද වෙන්නේ මේ සැෑ තත්තේ කොල්ලලා හැරි දෙමපිය මේ දරුවන්ට කිය ැ මේක කුලියට ඉන්න අපි වාලට කිවවෙනෑඒ කියෙවරලා කියනවා. ඒ කියලා අපිහිතුමකෝඒ බද්ධූහරි කුලියට හරිගත් ගිවිසුම් පවා පෙන්න්නනවා. දැන් අන්න එකට්ටේගේ මානසික විපර්යාසය පරිවර්තනයක් වෙනවා. මෙච්චර කාලයක්ගේ දිහා බැලි අපේ ගේ කියලා. දැන්ඒ කුලියට ඉන්න ගේවි දිර්තමයි දැන් දකි අන්න එ පරිවර්තනයක් ඇ මේ භාවනාව කරන්්ඩෝන මේ හඳුනා ගැනීම. රිරේ සභාවය සහ ක්‍රියාකාරතයයක් හුස්මගන්න එක මගේ වැඩක් නෙවේ හොර මෙහි කරඩ ඕන ඒ දැනෙන තුරු හරි මේක වැටෙනවානේ මේක මංකරදය නෙවේන මේක වෙනකවු හරිරනදයෙකුත්නේන මේක සිද්ධ වෙන දෙයක් ඊළඟට මේ ඇගේ රිදන ඒවද ක්‍රියාකාරරිතන්තතිය නැත්තම් දැ ැති අපි මේ හරද ස් පන්දනය නිති අපි අපි නිර්මාණය කරපික්වත් අපේ අම්මතා නිර්මාණය කරපික්වත් නේ කවුරුවක්වත් මව්පුකක් නෙවේ මේ පරණ හින්ද ඇති වෙච්චික් හරනිකං බලන්ටකොදැ නිදිකුම්බා ගහක් ගත්ත හම නිදිකුම්බාගහා මේ අත තියෙනකොට ඇකිලෙනනවරකළ හරියට පනතින වගේ හරිඒට නොට ඇකිල නොකොල තින් බුදුන් වැඩක්න මේක නිකම් බයට ඇකිල නවාගෙන හරි හි ඒ ක්‍රියා කාරිත්්‍යයක් දන්නවද අපත් තියන්නේ වගේ ක්‍රියා හරිත්තයක් අපි ඒකට මේ ජීවය මේ සත්වයා කියලදාගෙන තියන්නේ ඒ දා ගැනීමත් ක්‍රියාකාරිත්තයක් එහෙම දාගන්්ඩ අවශ්‍ය කරන මානසිකත්වයක් සකස්වීමත් ක්‍රියාකාරිත්්‍යයක් ඔන්න වතම තේරුම් ගණ්ඩඕන ඒවා මේ කෞද් අපි ජීවි කියල සම්මතයක් ඇති කරගෙන අපේ මේ ක්‍රියාකාරිත්තයට සම්මතයක් ඇති කරගෙන දැන් සමහර්මල්තයන කෘමිය ියාට පසේ වෙහෙන්නේ ඉති ඒ ක්‍රියාකාරිත්වයක් එතකොට ඒ සමහර දෙවතිය මේ ස්වබභාවධර්මය බලන්ඩකු එකම කාලෙද එකම කාෙද ඇත ඇත තියෙන ගස්තුල පවා සමාදසර එකම උදෑසන මල්පිපෙනවා කිලොමීටර් පහක් දයක් ඈත තියන එකම ජාතිය ලොකු ගස්වල සමහර වෙලාවට එකම දවසේ එක කාලද ම ඒවාගේ ල් පිෙනි කෞදමි පිකය ෙටු දෙයනකුට මල්ි පිෙන්ඩ නොෙම කියලා. ඉතින් ඒ තරම්මට මේ ස්වභධර්මයේ ක්‍රියාකාරිත්‍යයන්තියන ඇතට ඒවායම ක්‍රියාකාරිතයක් තමයි අපි අවදධරරි අපි ේරුන්ගත්තහම ඒ ක්‍රියාකාරත්තත්තක මරගණඩයන්න මකද මරාගන්ඩයට බෑ. ඒ ක්‍රාකාරත්තව ස්තින ලක්ෂණය තමයි අනිත්‍යය දුක් අනාත්ම තිමේ අනාත්ම ලක්ෂණය තමයි තෙරුම්ගන්නේ අපි අපේ සරිරයේ ස්වභාවය පාට හැඩතල ඒ හැදුව මනේ හදගත්ත මනේ හරි කළල නිසගේමයි කුල නිස තිය ක්ෂ නොකොම තින ුලි නිස හදවේ මනවෙ කඩන්්ඩත් බෑමට විකුණන්ඩත් බෑ වෙනකෙනෙකට දෙඩත් බෑ මොවක්වත්රඩ බෑ මට ඒකේ එක පාට ගාන්්ඩ් බෑ ඒ වගේ තමයි ඒ වගේම තමයි මේ ශරීරය ගැනම මෙනිි කරනකට ක්‍රියාකාරත්‍යයන් එකක්වත් මටවන් හැටු තියා ගන්ඩ බැකිල කොච්චර මෙිහි කරන්ඩ ඕනද කියනවනම් හැගීමක් උප දින්ට ඕනර මං දැන් කිවගේ මගේ නවේ මට අයිහිති දෙයක් නෙවේ වගේ දැනෙන ඇත්තනෙන්න්නම් මේ නියපුොත්තගත්ත න් ඒක බැවෙනවා මංගබන වනවේ හරිදි ති ඒ මට කපලදාන්නට පුළුවන්කම තියනවා. එපනණකින් කියට බෑගේ කියලායර ුලේනිසේ බඩුතියන් පුුවන්කම තියනවා හරි දනමුත් ඒක ැවෙන ස්ොභයාවක්වත් ඒ මොකක්වත්න් මට ඕන හැටියට ක්‍රියාත්ම කරගන්නට පුළුවන්කමක් නෑති ඔයිගේ ප්‍රශ්න කන්දරාව කපීන්න. හරි ප්‍රශ්න කන්දරාවක ඉන්නවා ඒවා තේරුම් ගත යුතුව තියෙනවා කොයි විදිහකින්වත්න් අපිට මේකින් ගැලවෙන්නට නං පුළුවන්කමක් නැති බව. ඉතා හොඳින් තරම් ගඩු ඉතාම හොඳින් තේරුම් ගඩුන. මේකින් ගැලෙන්ට පුළුවන්කමක් ඇත්ති නෑ මේක ඒකට ඕන හැටියට වෙන වැඩා. අපිට ඕන හැටියට වෙන වැඩක් නෙවෙයි. මේක මේස්වභාධර්මයට ඕන හැටියට වෙන වැඩා. ඒකම මට කිසිම අයිතියක් මේ ශරීරයේ ගන්නට බෑ කියලා තමට හොඳතටම දැනෙන් ඕන. හොඳටම දැනෙන් ඕනු මට කිසිීම අයිතියක් නහැ. මේ ශරීරයත් එක්ක මේ කරන ගණු දෙනුවල කිසිම අයිතියක් නැති බවවිතා හොඳර තේ රෙන්ඩ ඕන හොඳයි ඊළඟට ඒක දැන කකං විිනි කරනවා දැන් ඉරඟට යන අප සිත පිළිබඳව හරිද මේ දෙක මොකොද කායික සහමානසික ක්‍රියාකාරතයන් දෙකේ ලක්ෂණයන් කීපයක් තමයි මේ මනිී කරඩ යන්නේ ඊට කලින් ම කියන්නකො මේ සිද්ධ වෙන වැැද්ද බලන් මගේ සරීරය මට ඕන හැටියටවක්වත් තියාග්ඩ පුළුවන්කමක් නෑ මේ සරීරයවක්වත් මගේ නොවන තත්වයක් තමයි සත්‍යම තත්වය. එහෙම තිබිය දී. මම් මොකද කරන්නේ. එහෙම තියෙද්දී මම මෙන්න මෙහෙම කියනවා. මෙන්න මෙහෙම කියනවා කොහොමද කියන්නේ. ගේ ශරීර ගැනත්න මගේ කිය විතරන්නේ මගේම කියලත් කියන. අන්නගේ සරීර ගැනත් කියන මගේ කියක් කියන. එතකොට අපි තේරුම් ගණ්ඩ ඕනෑ අන්න ඒ බව කිසිමම ආකාරයකින් මගේ කරගන්ඩ බැරි මේ සරීර පිළිබඳව මගේ කියන අදහසක් අපිට ඇතිවෙනවා සාමාන්‍ය ජීවිතයේදී. අනුන්ගේ සරීර ැනත්. ඉති මේක විහිළුවක් වගේ තේරෙන්්ඩෝන. මේ ලොකු වැරදීමක් කියලා තේරෙන්්ඩෝන. අන්නේ වැරදුන් හාම මගේ කරගණ්ඩතිය. එයාටවත් බැරිකොට යාගේ සරීරයේ යාගේ කර ගණ්ඩ. මංකොහොද දෙක මගේ කරගන්න. කොහොමත්ම මගේ කර ගන්නඩ බෑ. ඉතින් එෙම තේරෙන්ඩ ෝන ඒකට ෙන සිහයක් උපදදිවා කියලා. ඕක විසාල අවබෝධයක්ට හේතුවෙන, ලොකු පරිවර්නයක් ඔය සිද් කරගන්න ඉතින් ඒකට මේ පොඩි දෙැයයි මෙිහි කරන්න තියෙන්නේ. ඇත මේ ඇයි මෙහෙම මෙිනහි කරන්නේ මූලික සංකල්පයක් හදාගන්න. හරි ඇතට මේ කමට අහන තියෙන්නේ කොහොමද චක්කුම් අනත්තා රූපන් අනත්තා සෝතන් අනත්තා සද්දා අනත්තා ගානන් අනත්තා ගන්ධ අනත්තා ජිවිව්‍යනත්තා රස අනත්තා ඔය දිරිතමයි තියෙන්නේ. හරි එතකොට ඒක දිදයින් චක්කුන් අනත්තා රූපන් අනත්තා කියලා කියකට මේ අනත්තා කිය කියන අනාත්ම සංකල්පය ඇතින්ට ඕන වෙනවා. අන්න ඒ සංල්පය ඇතිකරගත්ත නැත්තන් අප ඇතින්ට ම කත යො දන්නන්නේ. දැන් අපට තේරේ ඇයි මෙහෙම මූලික සංකල්පයක් ඇතිකර ගන්නේ කියලා මේක ඇතිකරගත්තට පස්සේ කමටහනට යන්ට බොහෝම පහසුයි. හරිද බොහොම පහසුයි මේ සංල්පයක්ත් එක් සංකල්පය හදා ගන්න අපි මුළු සරීරය ගැනම. පසුව කරඩෝ දැ අනිත්‍ය සංඥාාවවිදිත් පසුව කෙරෙන්ඩ වුදයක් ඉස්සල කර සබ්බං අනිච්චන් කියලා. ඊට පස අ ඔකෝ අදහසක් ඇතිවෙන කොට රූපවේදනා සංඥා සංකාර විඥානාදී ඔක්කෝම ගැන අදහසක් ඇතිවෙනකොට මොකදන්නේේ අන්තිමට ඇති වුණ අදහසක් සබබං අනිච්චන් කියන එක අවසානයේදී එකතු වෙලා එවා අරටික ඔක්කොම එකතු වෙලා හේතු වෙලා සබං අනි්චන්කින් අදහස එනවා ඒ අදහස ආපුහම තමයි ඒ අපි ප්‍රබල කරගෙන ප්‍රකටරගෙන දිලට යන්න. අන්න ඒ වගේමහි මෙතනදිත්න් අපි මේ කරන්ට හදන්නේ තේරහිවී පස්සේ තමන්ගේ සහ අනුන්ගේ ඉති අජ්‍යත්තන්වා බහිද්ධවා කියෙනකාරයට තමන්ගේ සහ අනුන්ගේ සරීර අරගෙන ක්‍රියාකාරතයන් අරගෙන ඒවා අනාත්මයි කියලා මූලික සංකල්පයක් හදන්ඩ හදනවා. ඒක පරිපූර්ණ වෙනවාට පස්සේ අපි මේක වෙනවෙන වෙනවෙන ආයතනවලට එදීමෙන්. එතකොට මේ වෙලාවේ ඇතිකරගන්න මේ අදහස ඉන් පසු කෙරෙන වැඩ පි වෙලට ඉතාාව පහසුවක් කෙනවා. රි දැන් කාලෙ ගන්නේ නැතු අපි යන අප හිත පැත්තට එතකොට අපිට තේරෙනවා එතන තිරණ ප්‍රශ්නෙත් දැන් මේ ප්‍රශ්නි විසඳ නොමේ බලන්ඩ කෙනෙකුට හිතෙනවා මෙන්න මෙහෙම. හරි. මේකේ ස්වභාව නියපොත්තක් බැවෙන ස්භාවකොත් මට තීරණය කරගන්න බෑඒ ක්කොම ඇත්ත. සරිරයේ හැඩ තලවක්වත් ක්‍රියාකාරතයකොත් මට තීරණ කරන්න බ එවත් ඔය කියකංකිව ඇත් නමුත් මට කැමති වෙලාට අත සන්ඩ පුුවන් කැමති වෙලාට නැගි ලයන්ඩ පුුවන් කමැති වෙලාට කණ්ඩ පුළුවන් බොන්්ඩ පුළුවන් කැමතිලා කැමති වෙලාට ඒදෙ කරට පුල ඒද කරන්න පුල ඒදක කර පුල හැබ කැති ලාට අන්න කොන්දේසියක් සහිතයි මට මේ සරීර ඇවිද්දවන්ඩ නැගිට්ටවන්ඩ නිදිකරවඩ ඕන එකක් කරවඩ පුළුවන් හැබයි මොනවනන්ද කැමතිනම් අකමැතිනම් බෑ. හරිද එතකොට මං කැමති නම් ට දැන්මගේ අත උසන්න පුළුවන්. මං අකමැතිනම් ඒවත් උසන් බෑ. හරිස ක එන කොන්දේසියක් තින කැමතිලාටගෙ සිත අනෙකුත් සියලු ක්‍රියාකාරීතයන් සිද්ධවෙන්නේ ඇතිවෙන සිතුවිලිවලට අන්න. එහෙනම් ඒ සිතුවිලිදිහ අපිට කෝඩක් බලඩ වෙනවා දැන් ඉතා විවෘත මනසකින්. මට ඇතිවෙන සිතුවිලි මම ඇතිකර ගන්නවාද මට ඇතිවෙනවාද. මගේ සිතේ ඇතිවෙන්නේ සිතුවිලී මම ඇතිකර ගන්න ඒවාද නැත්තං ඇතිවෙන ඒවාද. හොද රම සඩෝන දැන් අපි අර කියන උදාහරණයක් තියෙන වෛද්‍යවරය ගැ වෛද්‍යවරයාට ළඟට ඇවිල් වෛද්‍යවරයා ළඟට ලෙඩෙක්ු එකක් ඇවිල්ලා අපි කියනවා ලෙඩේ පිරික්සන් ලෙඩේ කියන්න කියලා. ලෙඩේ කියනකොට වෛද්‍යවරයාට ඒ ලෙඩේ පිරික්ෂණකොට මේ අහවල් ලෙඩේ කියලා අදහසක් එෙනවා. ඒ අදහස එන්නේ එයාට අතීතයේ එයා ඉගෙන ගෙන තියෙන හින්දා. ගැන අතීතයේ සිතුවිලි ඇතිවෙලා නැතිවෙලා ගිල තියෙන හිද ඒැන අතීතේයේ ලෙඩේ ගැන ගෙනගව යෙන හිදන්නේ එහම නැති කෙනෙකුට ඒක එන්නෙ නෑ. එහෙම නැති කෙනකුට එක එන්නේ නෑ හැබැයි මේ වෛද්‍යවරයාට එන එක නවත් අන්ඩ බෑ මේ වෛද්‍යවරයාට එක එන්න එක නවත් අන්ඩ බෑ අන්න ඒක තමයි වැඩේ කවර ඇල්ලලා මගේ ගෙේ ගෙර දොර ඉසරට ඇලලා බැනගෙන ැගෙන ැගෙන. එම ැගන්න බැගන්න යනකොට රි මට තරහා එනවා. මං කව දවත් කියනවද හා බයින වනේද. චුට්ටක්කින්ඩ මේ මේ වෙලාට තමයි තරහ ඕන. මං අර දොරමුල තින කඩුුවරගන්නම් කියලා කියනවා වගේ. හරි පොඩ්ඩකින්ඩ මේලා තමයි තරහ ඕනෑ මම තරාටිකක් කරගෙන එන්නම් කියලා. එහම කියනවාද හෙම කියලාගන්න ගන්නවාද. නෑ. තරහ කියන සිතුවිල්ල මට අවසරයකින් තොරව. මගේ අවසරයකින් තොරව පූර් දැනුන්දීමකින් තොරව එනවා.ඒ වගේම තමයි මට වෙලාකට තරහාගේ අයින් කරඩුවමනාවතියනවා. අයින් වෙන්නෙන් නෑ. ඕන වෙලාවට එන්නෙත් නෑ ආපුදේ මට ඕන වුනාට යන්නෙත් නෑ. හරිද මට ඕන වෙලාට ගෙන්න්න ගණ්ඩත් දෑ එන වෙලාට බලහත්කාරය එෙනවා. ටොනලාල න්ටක්ද ලත්කාර මගලාල න්න ඊරිසිාව ඇතිවෙනකොට ප්‍රෝධයක් ැතිවන කොට අරය ඇවකොට ආදර ඇැවකොට ක්කොහැමඒ එක අප පින්නවා තයිදන්නවා ඉති එහෙනම් එහෙනම් තේරුම් ගන්ඩ වෙනවා දැන් මොකද කරන්නේ ක තමයි ඇත තත්ත්ව මේක තමයි ස්වභාවය මේක තමයි ඇත්ත ඒකන්නේ මගේ හිතේ ඇතිවෙන සිතුවවිියවල අයිතිමට පොඩ්ඩක් වත් න හොදට මිනික කනකොට තේරෙන මේ මට මේ බණ කියන්න සිතුවිලි ලාගෙන එන්ඩෝනේ. මේ සිතුවිලි ගලාගෙන එට මම මෙතෙන්ට ඇවිල්ලා හිතාගන්නවා මං මේ සිතුවිලිවගන්නවා මේ සිතුවිලි ගලාගෙන එනවිදිහට මම දැන් හදාගන්නවා මෙතන මට බන කියන්ඩ ඕන කියලා වෙයිද. මේ සියලු දේ අතිතේ මන්ද ඇනගෙනති ෙන්න්ඩෝනෑ ඒගැන පිරික්සලති එන්ඩෝනේ මගේ තුළින් යම් ප්‍රමාණයකට අත්දැකලති ෙන්ඩෝනෑ ඒක තමයි මේ කියවෙන්නේ. හරිද? තමයි මේ කියවෙන්නේ ඉතිං අන්න එතන දී අපි කරුණුකාරණා තේරුම් ගත යුතුව තියෙනවා කරුණුකාරණා තේරුම් ගත යුතුව තියන්නේ මේ ජීවිතය පිිබඳ ජීවිය පිළිබඳව කරුණුකාරණා තේරුම් ගත යුතුව තියෙනවා මාපදුම වැඩන්නේ මේක එතකොට මගේ කියලා ගන්න මුුණවද කියලා තේරේ ලොකු සිහියක් කඋපදින මේ සිතුවිරිය එකක්වත් මට ඕන හැටියට පහලවෙන්න නෑ එතකට ප්‍රශ්නයක් නවා. හැම ප්‍රශ්නයක් දහාම හරියටම විමසලා බලාගණ්ඩ ඕනේ එතකට බහන් සේලාමනනි කියන්නේ පාලනය කර ගණ්ඩ කියලා. තු පාලනය කරන්නේ කව්ද එහෙම ප්‍රශ්නයක් එනවා. ඇත්තටම කියනව නම් කෙනෙක්ව ගත්ත හම. හරිද ඉතාම පැහදිලි අප තේරුම්ග්ඩෝ නෑ පුද්ලෙක ගත්ත හම? මේ පුද්ගලයාව අපි දැන් අපිම ගණ්ඩකෝ මට අතීතයේ පාලනය කරන ආකාරය ගැන කවල්හරි කියලා දීලා තියෙන්ඩෝනේ. හරි එතකොට දැන්උන්න කියෙන හිතක් පාලනය කරන්න හෙමයි මේ වගේ භාවනාවක් කරණ්ඩෝනේ මේ වගේ පුහුණුවීමක් කරණ්ඩ ඕනෑ මෙන මෙ කරන්්ඩ කරන්ඩ කරන්ඩ කරඩ කරන්න කිය පුෝ වාරගානක් ඔන්න මම ඒව කරන්න පටන්ගල දැන ත්ත දේක්‍රියාත්ම කරන. කි්වදේ නැත්ත එක වෙන්නෙනෑ. එන්නේ ක්‍රියාක්මක වනේ කිව්ව හින්දා. කිවදේ නැත්තම් වෙන්න හරිට හුලගක්කාපහිද යමක් ුළග කියියාවගේ.ඒගෙන කල්ලය අ මිත්‍ර ශ්‍රයෝන කියලා. එහනම් ඔන්න අරපැත්තෙන් කිව්වා කිව්ව හින්දා මම ඒ ඒ දේවල් කර ඒක් කරපු හින්දා මට දැන් යමක් පාලනය කරගන්නට තරහපාලනය කරගන්නට මොනහර දෙයක්කේ වගේ පාලිත තත්ත්කට මගේ සිත පත්කරගන්නට මට දැන්. හැකියාවක් ඇවිල්ල තියෙනවා අදාල තැනේද හරි දැන් ඇත්තම් මේ දැන් මට පුරුවන් හෙන්ඩ ඕන කියන්ඩ මේ බාහිර ෝකේ වස්තු දකිද්ද මේ අනාත්ම සංඥාව ඇතිකර ගණ්ඩ. බාහිර ලෝකේ. වස්තු දකිද්දදි අනනාත්ම සංඥාව ඇතික ගණ්ඩ අදේ දං කියරනෑ. ඇති වෙන විදිහට සිතුවිල් හදන්න ඕන. මේ පින්වන්ත අයට අනාත්ම සංඥාව ඇති වෙනට සිතුවිල්ල හදන්ඩනම් මංක මච්චර කියන්න ඕන. මෙම කියන්න කියන්න හ් හන්් හන්් හැ් කරන්න කොමද කිය. ට කිය්ට කියඩ කියට අන්න ඒ කියෝප එක හේතු වෙලා ප්‍රත්්‍ය වෙලා නැතයි එකතු වෙලා මොකද වෙන්න හේතු වෙලා එකතු වෙලා ඒවා තමන් හිතනව භවනා කරන්ට තමන් හිතනවා මේ කියන තත්වයට පත්වෙන්ඩ ඕන කියලා එහෙම එහෙම හේතු වුණුොත් විතරයි වෙන්නේ ඒකයි මේ සනසම්පත්තියයේ තියෙන වැර ඉතාමත්ම වටිනාකම සනසම්පත්තිය අතැහැරුණුත් අපිට ලොක වැැදක් වෙනවා. ඒකයි මේ මොහොත අතැරනුත් ආය මේට හේතු සකස්වේද කිය කියන්න බ. සකස්සුන තිතරයි පින්නත්න්නේ යක් සිද්ධ වෙන්නේ මේ වෙලාවේ යමක් සිද්ධ වෙන්ඩ වශය කරන්න හතු සකස්ෙනකොට මේ කියන වචන ටිකත් හේතු වෙනවා මේ මොහොත ගිහෙන් නැතුව තියාගණ්ඩ. එතකොටම මේ දැන්තම ඇත්ත තමයි මේ හාමුදුරුවග කියන්නේ මේ වෙලාව මේ අවස්ථාව ගිලිහෙන් නතුව තියාගණ්ඩෝ නෑ නවතවාරයක් මංඉතාම පාපී පුද්ගලයෙක් බවට පත්වේ වී කියර තමන්ට අදහසක් එඩ පුලුවන්කම තියෙන. ඉති මේ වගේ. පි මොකද කරණ්ඩෝන අපේ ජීවිතයේ කොයි විදිහකින් හරි අවශ්‍ය කරන කඩීමට සකස් කරගණ්ඩෝ නෑ හේතු සකස් කර ගණ්ඩෝ නෑ ඒක වෙන්ඩ ඕනම දෙයක් එතු දැන් සිතුවිලි කියන එක මගේ එන්නේ මගේ පැත්තෙන් සිතුවිලි කියෙක එන්නේ මටවඕන වෙලාටනවෙයි මටෝන දිහටත් නෙවේ හරිද ඒක ඔන්න තේරුම් යන තුරු මෙනයකරප මට එන සිතුවෙලි මගේ නොවන බව වැටහෙන ට එ තුවිල ගේ නොන බවට නවා. ඒකත් එ අන්න අගේ සිතුවිල දැන් ආදරය කියන්නේ සිතුඉල්ලක්. එහෙනම් කෙනෙක් කෙරෙහි ආදරයක් ඇතිවට හේතු සකස් වනොත් එතන ආදරයක් කපදිනෝ. බලන්ට පින්නත් සමහර අය ගැන කොයි තරන්නම් උත්සාහකරත් එහම ආදරයක් ඇල්මක් උපද්දවාගඩ සමහර අයට බෑ. එහට වෙන කෙනකුට පුුවන්යා ගැෙන. හරිද. මයි ඒ හිත්තව තින වෙනස. හරි? එතකොට අන්න එහෙම අපි ළඟ ඉන්න අපිට බොහෝ ආදරය කරන කෙනෙගේ ආදරය කියන එක එහා පැත්තෙන් ඇති වෙනවා තමයි. ඇති වනාට ඒක සැබෑවට ඇති වෙනවා කොයි මොහොතක නැතිවේද කියලා කියට බෑ වෙනස්වේද කියලා කියන්නට බෑ එහ වෙනස් වන හපතට බැල වැඩ ගුත්නෑ ඔය ඔනොතරම් බින්නේ. හරිස. දරේහැත්තෙන් වෙනසෙනකොට ඕනතරම්බයින යිඩ යි් සන. ඒවා උපදින්නේ හේතු සහගතව ඒවා උපදින්නේ හේතු සහගතව අන්න ඒ හේතු සහගතව උපදින දේවල් හේතු සහගතවම ඇති වෙලා හේතු සහගතවම නැතිවෙලා යනවා ඒක අපිට අදාළ නෑ ගහක කාලෙකට මල් පිපෙනවා මල් පිපච කාලෙට බොහෝම ලස්සනයි හැබයි ඒව පරවෙලා යනවා පිපෙන කාලෙවක් වත්න් පරවෙන කාලවක් වත් අපිට තීරණය කරන්න බෑ පිපිච්ච කාලයට පිපිල තියෙනවා කියලා ඒක ලස්සන බුක්තිවිිදිින් ඕන එකපා කියල කියන්න හ. හැබැයි මල්පිපිච්ච ගහයට ඉන්නකොට දැනගත යුතුව තියෙනවා තේරුම් ගත යුතුව තියෙනවා හැමදාම්මේ මල් තියනෑ කොයි වෙලාක් හරි පලලා යනවා කියලා සමහර්මල් එක දවසෙන් පරෙන සමහර්මල් දවස් පහඇත්තියන සහරයව මාසයක දර යෙනවා ඉතින් ඒයි සභාව හට දමයි. ඒක තීරණය මට ගණඩ බෑ. හම්බෙලා ය මල් අනුව ඉතින් මං ඉන්නක තියෙනන්නේඒ ඒ තේරුම තේරුම් අරගෙන ජීවත්වීමයිහි මේ සිද්ධකර අනිති අනුන්ගේ සිතුවිලි මට අයිතියක් නෑ අනුන්ගේ සිතුවිලි අනුන්ට අයිතියකුත් නෑ මේටික හරියට තේරුම් ගත්තම අප සංකල්ප කොච්චර වෙනස්වෙනවාද කියලා බලන්ඩ මේ කොච්චර වටිනද කියලා මේක දවස්කාානේ සති ාන කතාකරත්කමක් නැපේ නද්ද ඉද හේට දවසත් අපි මේ සඳහාම වැය කරනෝ දැන් අද මේක අධ්‍යයකිමක් ලබ්ුවන අද්‍යැකමල් මේ කියපු ගාරණාවේ අධ්‍යැකිමක් ලබන්්ඩ ඕනේ හෙට දවසත් මේ මූලික සංකල්පය සංවර්ධනය කරගණඩ අවශ්‍ය කරන තවය තව කාරණ සාකච්චා කරල තමයි එකමට හනට යනවන යන්න ඇතිවිය යුතු තත්ත්වයන් ගැන ඒවාගේ තත්වකට පත්වනාට පස්සේ ඒ වගේ සංකල් පැත්තිුණම් අපිට හිත හිතෙන්ඩ ඕන විදිහ ගැන අපිට ලොකු අදහසක් ඇතිකර ගත යුතු තියෙනවා හිද බ්ල් තමන්ගේ සිතුවිලි ගැන සාධාරණ ඉතා සාධාරණ බලන්න හේතුවෙහි හේතුව දිහා බලන්ඩ. හරි සබ්‍යේ ධම්මා අනත්තාතී කියර සඳහන් කරලා තියණය නිසාවෙෙන් අපිට කිසිමම කිසි දෙ සියලු ධර්මතාවයන් අනාත්මයි ආත්මකොට ගණ්ඩ පුළුවන් ධර්මත අඩුම ගානය නිවනවක්වත් නෑ. සබ්බේ සංකාරා අනිච්චාතික කර දේශනා කරේ නිවන නිත්‍ය හින්ද. සබබේ දම්මා අනත්තාතී කර දශනා කරේ නිවන කියන ධර්මතාව ආත්මකොට ගණඩ බැහිද. කිසිම මාත්‍රයක් අතේකයි කියන්නේ ලෝකේ සුන්්ඥයිය කියලා. ලෝකේ ශූනය කියලාකට ඕොනො දෙයක් ශූුණ්‍යය කියලා කියනකොට ඒ ශූ්‍යයකෙන් හිස් කියන එක. මොනවයින්ද හිස් කියලා කියන්න ඕන දැඟගත් මේ ධර්මස්ත්‍රවනය කරන තැන අපිෙන බෝම්බෝලිග හිස් අන්න මනවාරි මෙතන බෝම්බනය හරිද එතකොට මේ පින්නන්තායගේ නිවසේ අපිතමකෝ අන්නේ ජාතිකයෝ නෑ කකිරෙන අපි කියෙන අන්නේ ජාතිකයෙන්ගෙන් ශූ යයි අපේ නිවසේ විදුලි බලය නැහෙන විදුලු බලයෙන් අපි ෂූ යයි අපි නිවස ෂුන් නැන එක නෑ හරි අපේ ගෙද සල්ි සතයයක්න්න හෙන මුදල්ලින් සුන මොව හරි මොවද නැත්තේ කියලාකන්න ඔ නැත ඒකට මොනවයින්ද හිස් කියලකන්න ඕන ලෝක හිස් කියල කිය කියන්නේ ආත්මී වසයෙන් ශුන් නෑ කියරලා තියෙන්නේ හරිද එ මොකුත් නෑ කියලම ලක මොකත් ෑය කරෙක් නෑ සහරය ධර්මය වැධදිිත රර්ථදක්රනවා මොකුත්ම නැත්තන් කොනිත්තනකට හිදෙනවා අ ඒක තියෙනවානේ. ඇත කෙනකට කොනිත්තන කොට රිදෙනවා. ගහනකොට රිදෙනවා. හිත රිදෙනවා. එම් ගරූපවේදන සංඥසංකර විඥාන නැත්ද තියෙනවා. කුඩාම ඒක කොලින් හැදුම් ලත් තන ඒකුත් සම්බධ කර ගත්ත වස්තුූන් මේ ලෝක විද්‍යමාන වනවා. හරි ඒවයි එකක්ත් නැතුවනේ ඇබැයි එකක්වත්න් ආත්මකොට ගණ්ඩ පුළුවන්කමක් නෑ. ආත්ම වසයෙන් ෂුුණයයි. ආත්ම වසයෙන්ක්ෂුන්යැයි. අන්න එකතමයි මේ තේරුම් ග්ඩයන්නේ. එහෙම නං මේ අපි කතා කරපු දේ පිළිබඳු. මේ සරීරය මගේ කොට ඒකන්නේ ආත්මකොට ගණ්ඩ පුළුවන් එකන මගේ වසගෙට ගණඩ පුලුවන් කෙන එක මට මෙහෙම වෙෙන්ඩ ඕනෑ මෙහම නොවැෙන්ඩ ඕනෑ මේ දේවල් වසඟට ගන්නවා කියලා කියන්නේ එක. මේ විදිහට වෙෙන්ඩ ෝඕනෑ මේ විදි නොවෙන්ඩ නෑ කියෙ එකයි වසගයට ගන්නවා කියලා කියන්න. එතකොට මගේ වසගේට ගණ්ඩ ඕනෑ කියලා යම් කිසි කෙනෙක් කියනවානං යම යම් දෙයක් අන්න ඒක හරි අන්න ඒ වසගේට ගණ්ඩ ඕනෑ කියනද අනිවාරයෙන්ම විමසල බලන් ඕන ග්ඩ පුලුවන්ඳද කියලා මගේ එතකට කිසිමම දෙයක් මගේ වසගේට ගණඩ ැරිබව තියරෙනවා. අන්න ඒක හින්ද තමයි කියන්නේ මෙසේ මේ විදිට වෙන්ඩෝනෑ කියරනවා මගේ වසගට ගඩ පුලා මං කියන දිට වෙන්ඩෝනය කියලා. එතකොට එක අර කුලි නිියවසගේ තමයි පපුංචිච ැගල් දියට දැනවා හැයි වෙනවා කියලා ම හිතපු දවල් ලා තිවාන්නේ. මම හිතපු දේවල් වෙලාතියෙනවානය කියෙන දැනෙනවා. එතකොට අන්නේ හිතපු දේවල් වෙලාතියෙනවා නං. ඒවා දිහා බලන්ඩ ඒවා ඒ විදිහටම වෙලා තින්නේ හේතු තිබොත් විතරයි අපි රැවටෙනෝ ඒකෙන්දා කෙනෙකුට හොඳට අවවාද අනුශසන ලබා දෙනකොට එය හැදෙනෝ අන්න අවාධ අනුශසන ලබා දෙනකොට හැදෙනෝ හරි එතකොට මම කියන මම හැදුව කියලා නෑ හේතුහින්දා සකස් වනා ඒක් ගැන අපි හෙට දවසිත් බොෝ වසිෙන් කතා කරම මෙ එතකං වෙනහි කරලා තියාග්ඩ මොකක්ද මේ කාරණාව කියලා ලබෙන ප්‍රයෝජන සාහමී මේ සංකල්පයයි වැදගත්තෙන්නේ මේ සංකල්පය හොඳී අපි අතිකර ගණ්ඩෝනේ අපේ තුළ මේ සංකල්පය හොඳින් වර්ධනය කර ගත්තවතුන් අපිට ලැබෙන රාභයන් අතිමහත් අපි ගොඩාක් දෙවලුවනි දහස්සෙනවා විසේසයෙන් අපි ළඟ ඉන්න අය ගැන අපිට තියෙන අදහස ගඩි අටිකුරුවෙනවා බාය නැතුව තකොට කියන්නට පුළුවන්කම තියෙනවා ික්කන්තතාං බෝගෝතම බික්කන්තම් බෝගෝතම සීයතා ප බෝතම නික්කුජිතන්වා කුදජය පටිච්න්නන්වා ඉවරය අන්න ඉවිදිර මේ ධර්මය තුරින් බංහිතාගෙන හිටියදේ සම්පූර්ණයෙන් වෙනස් බව අපිට වැටහෙනවා. එකත් එක් අපේ ජීවිතේ ඉතාමත්ම නිවැරි තැනකට ගණ්ඩ අව්‍ය කරන කඩීම අපට ඉතාම හොදින් සකස්සෙනවා. හරි ඉතාම නිවැරදි තැනකට ගණ්ඩ අවශ්‍ය කරන කඩීම ඉතාම හොදින් සකස් වෙනවා ඒක තමයි විය යුත්ත ඒක තමයික් කළ යුත්ත ඉතින් ඒ නිවැරදි තැනකට කියරග නිවැරදි සිතුවිලි කලට එහෙම නිවැරදි සිතුවිලි අපේ තුළින් ඇති වෙන කොට තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ඉතාම සුවදායක තත්තකට පත්වෙන්ටම හිරවෙලා තියෙන ඒවා වැරදි චිින්තනයන් ගොඩා කයින්ගන්න අප ඉ ඉතින් අප හට දස විමසල බලම කොහොමද අයි වෙන්න කියලා නැත මටහන කෙටියෙන් සාකච්ඡා කරලා හෙටදිනයේ මේ පිළිබඳව දීර්ග වසයෙන් ඒ සිතුවිල ඇතිවෙනකොට ඇතිවන තත්වයග නතාකර ලබි ගිරිමානන්ද සූත්‍රය තියන අනාත්ම සං්ඥාවට යම් වූ එතෙක් එහෙමනං තමන්ගේ සරීරයේ ස්වභාව තමන්ගේ සරීවරයේ ක්‍රියාකාරිත්ත කුලිනිවසට උපමා කරලා මෙනිහිකරන්ඩ තමන්ට ඕන හැටිය න වෙන්න කියන එක එවගේම සිතුවිලි ඇතිවෙන ආකාරයක්ත් ඒේවිදියට මෙිහි කරන්න්න. කොයි තරම්වෙනි කරන්න ඕනුද කියෙනව නම්. මගේ කියන හැඟීම දුරුවෙලා යන්ඩ මට්ටමට මගේ කියන හැඟීම දුරුවෙලා යන මට්ටමට ඒක පුඩිතැනක්නෙ වෙයි තේරේ කරණ් ග්‍යාම කුචර මාරද කියලා නොමුත් යම්කිසි ආකාරයක සඥ්ඥාවක් හරි ඇතිකරගන්නට උත්සහ කරන්න හැම දෙෙනම. ඒ සඳහා හැමෝටම ශක්තිය දෛරය වීර්ය අධිස්්ඨානය වාසනාව ප්‍රක්ෂ්ඥාව ලැබේවා කිය ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම. ර සරණයි. ආකා සට්ටාජ බුම්මට්ටා දේවානාගා මහිෙද්දිකා ප්ඥන්ත අන්මෝදිත්වා චිරංරක්කං තුසාසනං චිරංරක්කං තුදේසනං චිරංරක්කං තුමං පරංතිී. හොඳයි පින්නත්නී අද දවසේ නිවසේදල ධර්මශ්‍රවණය කරපු පින්න්නන්ත අයට ධර්මේශ්‍රවණනය කරනට අවස්ථාව ලැබෙන්නේ. ජෑමක රූපාහණ කාර්මණදරයේ මේ පින්නන්ත පිරිස. සිද්ධ කරන අඇතිමත්තු කාරයබාය නිසාවනිතින් එඒයට අපි බොහෝ පුුණ් යන මෝදනා කරමු කායික මානසික වයෙන් යම් කිසිහෝ දුක්කරදරයක් තිය නන්ගේ සිල්දුක්කරදුරුවවේවා. උතුම් ධර්මාබෝදය සඳහාම හේතුවේවා කල ප්‍රාර්ථනා කරමු. ඊටත් නොදවෙනි දායකත්වයක් ලබා දෙන්නේ කල්ලයාන මිත්‍ර දායකත්වය ලබා දෙන ධර්මදේශනාවට ඒ පින් අන්ත පිරිස නිසාවෙන් තමයි අපි මේ ධර්මදේශනාව විකාශය කරන්න පුළුවන් වෙන්නතින් ඒය වෙනුවෙන්ග පු යනමෝධනා කරම බාදන කල්ලයානමිත්‍රධදානයේ හතුකටගෙන සසරවසනතා කල් කිසිදු පාපමිත්‍ර ආශ්‍රකට පත් නොේවා කල් යානිත්‍රාශය නිබාන්ධව නිරතුරුව ලැබේවා අවසනයේේදී උතුම් නියෝනනිංක් සැසෙන්ට මේ පින් හේතුවේවා කිය ප්‍රාර්ථනා කරමු. ඉතිං අද දවසේ මේ ධර්ම දෙශනාවේ දායකත්ය වසයෙන් සඳහන් කලතියන්නේ ලක්මාල් විතානගේ පුතා ඇතුළු පවුලේ සැම කියලා. ගල්ල බටදුවේ වාසනනානනිවසේ වෙසන නන්දාවති නාවරුන්න මෑණියන්ගේ අදදිනයට එදැනු පන්දිනය වෙනුවෙන් නිරෝගී ස්ුවපත්භාවය හා දීර්ඝාවෂ ප්‍රාර්ථනා කරල තමයි අදදවසේ ධර්මදශනාව දායකත්වය දරන්නේ ඉතිං මෑනියන්ගේ උපන්දිනය වෙනුවෙන් සිද්ධ කරන මේ ධර්මදේශනාවේ දායකත් හේතුවෙන් ජනතුනාව සියලූම පුුණ ශක්තින් එතුමට නදාවති නාවරන්න මෑනන් නි රගී චිර ජීවනල බෙනට හේතුවේ දීර්ගශ වේවා නිරෝගී සුවපත්භාවේ ලැබේවා කෙලපි පාර්ථනා කරමු ධර්මාබෝධය සඳහාම හේතුවෙන ආකාරයට ඒ ජීවිතය සකස් වෙන්නට මේ උතුම් පින්කම හේතුවේ. එවගේම ලක්මල් විතානගේ පුතා ඇතුළු පවු්ලේ සැම සුජීවතවාස කරන හැම දෙනාටම ඇනිදුක් මරෝගී චිරජීවනයට පත්වේවා ඒවගේම උතුම් අවබෝධයට පත්වන්නට හේතුවේවා කලි ප්‍රාර්ථනා කරමු ඒ විතරක්නේ ඇය වෙනෙන් ිය පරලෝගයාව සිරම ඥාතිමිත්‍රා දින්ඳද මේ පින්න මෝ දන් වේවා. ඒ ඇහැම දෙනමත් සුගති ගාමි වවාසන අසංග උතුම් නිවනිින් සැසේවා කියල ප්‍රාත්ථනා කරමු. ධර්මස්්‍රණය කරපු පින්නන්ත ඔබ හැම දෙනාටමත් ඒ ධර්මස්්‍රවණය ආනිසංසය උතුම් අවබෝධය සඳහම වේවා කියර ප්‍රාත්ථනා කර හැම දෙනාටම තෙරවන්සන්නයි.